1983 තුනවසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට රාජ්‍ය නායකයා වී සිටියේ නම් කළු ජූලිය වැනි සිදුවීමක් කිසිසේත් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. ස්වාධින් රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් මුරලිදරන් මහතා මෙම අදහස් පළ කළේය. 83 වන කාලපරිච්ඡේදයේ මම අවුරුදු 22ක් සටන් බිමේ සිටියා. ගොඩක් නායකයන් දැකලා තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැනි රාජතාන්ත්‍රික නායකයෙකු මම දැකලා නැහැ. මීට කලින් හිටපු නායකයෝ මෙම ත්‍රස්තවාදී ප්‍රශ්න විසඳන්න තරමක් දුරට උත්සාහ ගත්තත් ඒක නියම විදියට කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි. අද මුළු ලෝකෙටම පේන්න තියෙනවා එදා අන්ත දුක් විඳ ජනතාවකට අද ලැබෙන වරප්‍රසාද කොච්චරද කියලා. උතුරු නැගෙනහිර මිනිසුන්ට ඕන කලේ සංවර්ධනයයි සාමකාමී ජීවිතයයි විතරයි. අපේ ජනාධිපතිතුමා අද ඒ දෙකම ඒ මිනිසුන්ට ලබා දීලා තියෙනවා. ගොඩාක් අය හිතාගෙන හිටියේ LTTE බලවත් බවයි. ඒ කොටස් වශයෙන් කැඩෙයි කියලා හිතුවෙත් නෑ. නමුත් ප්‍රභාකරන් කියන්නේ එක්තරා ආකෘතියක් විතරයි. ඔහු කිසි දිනක සටන් බිමේ සටන් කර නැති පුද්ගලෙක්. සටන් විරාමයේ ගෙනීම තුලින් රනිල් වික්‍රමසිංහ මහතා රැවටීමකට ලක් වුණා. සටන් විරාමෙන් LTTE කිසිසේ දුර්වල වුණේ නැහැ. ගොඩාක් ශක්තිමත් වුණා. ආයුධ ක්‍රස් කරගන්න හැකි වුණා. වෙලුපිල්ලේ ප්‍රභාකරන් සිදු කළ විනාශකාරී ක්‍රියාවලට ඔහු දැන් දඬුවම් විඳින්න සිටිනවා. මේ ඔහුගේ අවසන් කාලයයි ලං වෙලා තියෙන්නේ. මානුෂීය මෙහෙයුම් හොඳ සැලසුමකින් ඉදිරියට යනවා. ත්‍රස්තවාදයේ මුලිනු පුටා දෙමීමේ දැඩි තීරණයකට ජනාධිපතිතුමා එළඹ සිටිනවා. එය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳට සැලසුම් කරලා තියෙනවා. හමුදාපති සරත් ෆොන්සේකා මහතා එය හරි විදියට ක්‍රියාත්මක කරනවා. බරවශලති දෙඩති නූරාක. කලෝගොඩිරුව නිදියල් නඳු මානසික වළංගපත.